සුබ සන්ධ්‍යාවක්. අද අප ඔබ සමග කතා කරන්න යන්නේ ඇතරම අතිශය විශේෂ අවස්ථාවක් සමග. ඇතරම පෞද්ගලිකවත් මට මේ අවස්ථාව විශේෂ වෙනවා. මොකද අද මේ සාකච්ඡාවට එකතු වෙන්නේ මට උගන්වපු ආදරණීය ගුරුවරයෙක්. ඔහු ගැන මා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මුළු රටම දන්න කෙනෙක්. ඒ වුණත් අප හඳුන්වා දෙමු එතුමා පිළිබඳ තොරතුරු. ඔහු නමින් සම්මානිත මහාචාර්ය සනත් ලමාබද් සූරිය මහතා. පළමුව ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අයිබන්. මෙතුමා ගැන වචනයක් දෙකක් නොකියාම බෑ කතාව මුලදී. වසර 50ක ඉගැන්වීමේ අත්දැකීම් දහස් ගණනක් විශේෂඥ වෛද්‍යවරුන් බිහි කරලා තියෙනවා. 1979 69 තරම් ඈත කාලෙදී ඔබතුමා මේ ළමා රෝග පිළිබඳ ඉගැන්වීම ආරම්භ කරනවා. ඉන්පසු 1979 අවුරුද්දේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ වෙනවා. කරාපිටිය අතර මහමෝදර ආරම්භ වෙනවා. ඔබතුමා එහි පුරෝගාමී ළමා රෝග පිළිබඳ මහාචාර්යතුමා විදිහට වැඩ ආරම්භ කරනවා. ඊට පස්සෙ නැවත එහි බොහෝ මෙහෙවර ඉටු කර වෛද්‍ය පීඨය ස්ථාවර කරලා ළමා රෝගාංශය ස්ථාවර කරලා ඉන්පසු ඔබතුමා කොළඹට පැමිණෙන 1991 අවුරුද්දේ. අතරම ඔබතුමාගෙන් ඉගෙන ගන්න මට අවස්ථාව ලැබෙන්නේ අන්නේ අවස්ථාවේදී මහාචාර්ය ඒකකය තුල කොළඹ වෛද්‍ය පීඨයේ. ඊට පස්සෙ විශ්‍රාම ගැනීමෙන් අනු ඔබතුමාගේ සේවය දිගටම පවත්වාගෙන යනවා. මම හිතන 2015 අවුරුද්දේ ඔබතුමා රජරට විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යතුමෙකු විදිහට දේශන පවත්වනවා. ඊළඟට මේ ළඟදී පවා තවත් වැදගත් කාර්යයක් සිදු වෙනවා. ඒ දැන් වසර 3කට පමණ පෙර ඔබතුමා විශේෂඥ උපදේශකවරයෙකු විදිහට සබරගමු විශ්වවිද්‍යාලයේ ආරාධනය ලැබ එහි වෛද්‍ය පීඨය ආරම්භ කරන්න යනවා. එතකොට එහි පළමු කණ්ඩායම මම හිතන්නේ මේ අවුරුදු ජනවාරි ආරම්භ කරනවා. එතකොට දැන් මෙහෙම හිතලා බැලුවාම මෙතුමා වෛද්‍ය පීඨ රැසක් ආරම්භ කිරීමේ පිටුපස සිටින පතාක යෝධයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද අප ඇත්තෙන්ම සතුටු වෙනවා ඔබතුමා සමග ඒ වගේම ඉතාමත් ගෞරවයක් විදිහට අප සලකනවා ඔබතුමා සමග මේ ලෙස කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. මා පළමුව මේ කතාව ඇත්තටම බොහෝ දේවල් ගැන ඔබතුමා මෙතනට පැමිණෙන අවස්ථාවක ළමා රෝග පිළිබඳව අපිට කතා කරන්න ඔබට අහගන්නට දේවල් බොහෝ තිබෙනවා. ඒ වුණත් මේ කතාවල් අතර මා වැඩසටහන ආරම්භයට පෙර ඔබතුමා සමග කතා කරනකොට ඇත්තටම ළමා රෝගවලින් ඔබට ගිහිල්ලා ඔබතුමා ඇත්තටම ලොකු මෙහෙවර කරලා තිබෙනවා මේ අප මේ කතා කරන ක්ෂේත්‍රයට. අප අද හිතුවා කතා කරන්නට රෝග නිවාරණය පැත්තෙන් ඉතාමත් වැදගත් දෙයක් වෙන එන්නත් කිරීම ප්‍රතිශක්තිකරණය පිළිබඳව. මොකද එය දැන් අද අපි මේ පානාගමින් සිටින බෝ නොවන රෝග යුගයට තමයි අප මේ පානාගමින් සිටින්නේ. නමුත් අපට බෝ වෙන රෝග අමතක කරන්නට බැහැ. ඉතින් එතනදී මා කැමතියි ඔබතුමාගෙන් ඉතාමත් මේක පිළිබඳව මා හිතනවා ආරම්භයක් විදිහට අහන්නට. මේ ප්‍රතිශක්තිකරණය කියන්නේ කුමක්ද? එහි තිබෙන වැදගත්කම කුමක්ද? ඒක හුඟක්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද ප්‍රතිශක්ති කිරීමෙන් බෝ වන රෝග කීපයක් වළක්වන්න පුළුවන්. දැන් ඒක නිසා බෝවන රෝග කීපයක් දැන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දැන් වෛද්‍ය ශිෂ්‍යෝ පුහුණු වෙනවා පිටගැස්ම ලෙඩෙක් ළමයෙකුට පිටගැස්ම ලෙඩෙක් බලන්නේ නැතුව ගලපතර රෝග පේන්නේ නැහැ, සරම්ප පේන්නේ නැහැ, පොලියෝ රෝග පේන්නේ නැහැ. දැන් අපි වෛද්‍ය ශිෂ්‍යෝ කාලේ මේ රෝග තිබුණා. ඉතින් දැන් අපේ ප්‍රතිශක්තිකරණ හැටි මම කියන්නම්. රජයෙන් මේ ඔක්කොම එන්නත් දැන්නේ නොමිලේ. බබෙක් ඉපදුනහම පළවෙනි දවසම එන්නතක් දෙනවා BCG කියන එන්නත. දැන් ඒ එන්නත දීමෙන් වෙන්නේ ශය රෝගය හුඟක් දුරට වළක්වන්න පුළුවන්. අපේ රටේ 99%ක් විතර බබාල ඉපදෙන්නේ ආයතනවල. ඉතින් ඒ කියන්නේ 99%කට වැඩි ප්‍රමාණයකට ඒ BCG එන්නත ලැබෙනවා. මේක වෙන්නේ නැහැ හුඟක් රටවල්වල. දියුණු රටවල්වලවත් මේක වෙන්නේ නැහැ. දියුණු රටවල්වල BCG එන්නත දෙන්නේ නැහැ හුඟක් තැන්වල. හැබැයි අපේ ආසියානු වෙන රටවල් එක රටවක්වත් 99% ප්‍රතිශතයක් නැහැ. ඊට පස්සේ මාස දෙකේදී බබාලට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. ඒකට කියන්නේ පෙන්ටාවේලන්ට් එන්නත කියලා. පෙන්ටාවේලන්ට් කියන්නේ ඒක ලැටින් වචනයක්. ඒකේ එන්නත් පහක් තියෙනවා. ගලපතර රෝගේ, පිටගැස්ම, කක්කල් කැස්ස, හෙපටයිටිස් B සහ පොලියෝ. එක ඉන්ජෙක්ෂන් එකෙන් ඒ එන්නත් පහම දෙනවා. ඒ එන්නත ආපහු දෙනවා මාස 4ක් වුණාම. තුන්වෙනි වරට ඒක දෙනවා ආපහු මාස 6දී. ඊට පස්සේ මාස 9දී
measles, mumps, rubella කියන එක. ඒ කියන්නේ සරම්පයි, ජර්මන් සරම්පයි, කම්බුල්ගාය. MMR කියන එක පළවෙනි වරට දෙනවා. ළමයාට අවුරුද්දක් වුණාම අර ජපනීස් එන්කෙෆලයිටිස් කියන එන්නත දෙනවා. ඒක හුඟක්ම බරපතල ලෙඩක්. ඒක හැදෙන්නේ වෛරසයකින්. ඒක ලෙඩේ අපේ රටේට තිබුණා 1980 ගණන් වල ඉඳන්. ඒක හැදුනොතින් ඒකට ප්‍රතිකාර කරන්න බෑ. සියයට තුනෙන් පංගුවක් මිය යනවා. සියයට තුනෙන් පංගුවක් සුව වෙනවා. හැබැයි නොඑක් නොඑක් ආබාධ එක්ක. ඒකේ මොලේ දුර්වලකම නැත්නම් අපස්මාර රෝග. සියයට තුනෙන් පංගුවක් විතරයි ඒකෙන් බේරෙන්නේ මොකොත් සංකූල නැතුව. ඉතින් ඒ එන්නත හුඟක්ම වැදගත් එන්නතක් ඒක දෙන්නේ ළමයකට අවුරුද්දක් වුණාම වයස. ඊට පස්සේ මාස 18 දී හතරේනි වරට ගලපත්‍ර රෝග කක්කල් ගැස්ස පිට ගැස්ම පොලියෝ ඒව වළක්වන්න එන්නතක් දෙනවා. අවුරුදු 3 වුණාම දෙවෙනි වරට දෙනවා අර MMR කියන එන්නත. අවුරුදු 5 දී පිට ගැස්මයි කක්කල් ගැස්සයි වළක්වන්න එන්නතක් දෙනවා පොලියෝ එන්නතත් සමග අවුරුදු 10 දී ඒක අන්තිම වරට අර කක්කල් ගැස්මයි පිට ගැස්මයි එන්නත දෙනවා අවුරුදු 10 දී. ඔව් දැන් අපට පුළුල් හැඳින්වීමක් ලැබුණේ එන්නත් පිළිබඳව අප මේ පිළිබඳව කතා කරනවා කෙටි විරාමයක් ලබාගෙන. අද අපගේ කතාව සිදු කරමින් පවතින්නේ ළමා රෝග පිළිබඳ සම්මානිත මහාචාර්ය සනත් ළමාබත්සුරි මහතා සමග. අප විරාමයට පෙර කතා කරා ජාතික ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය තුළ සිදු කරනු ලබන එන්නත් කිරීම. දැන් ඊට අමතරව කෙනෙකුට අවශ්‍ය නම් තවත් එන්නත් වර්ග ලබා ගැනීමේ හැකියාව රට තුළ තිබෙනවා. අපට ඒ ගැන යමක් කියන්න පුළුවන්ද? ඔව්. මොකද පුද්ගලික ආයතනවල තව අමතර එන්නත් තියෙනවා. ඒවා දියුණු රටවල් වල හැම බබිකුටම දෙන එන්නත්. තාම අපේ රජයෙන් ඒක අපේ ජාතික වැඩසටහනට ඇතුල් කරලා නැහැ. දැන් නියුමොකොකස් කියලා දරුණු විසබීජයක් තියෙනවා. ඒ විසබීජයෙන් කුඩා දරළුවන් ලදරුවන්ට මොලේ උණ හැදෙන්න පුළුවන්. නියුමෝනියා හැදෙන්න පුළුවන්. එතකොට බඩේ කුහර ආසාදන හැදෙන්න පුළුවන්. පොයිරිටනයිටිස්. ඇටකටුවල ආසාදන හැදෙන්න පුළුවන්. ඔස්ටියෝමයලයිටිස්. ලේ විස වෙන්න පුළුවන්. සෙප්ටිසීමියා. මැද කන පැහැවන්න පුළුවන්. ඇකියුට් ඕටයිටිස් මීඩියා. දැන් ඒකට එන්නතක් තියෙනවා. ඒකට කියන්නේ නියුමොකොකල් කොන්ජුගේට් වැක්සින් කියලා. ඒ එන්නත දෙනවා නම් මාස 2යි 4යි 10යිදී වාර 3ක් ඒක විඳින්න පුළුවන්. ඉතින් දැන් ලෙඩ්ඩු මගේ ළඟට ආවහම මං අම්මලාට උපදෙස් දෙනවා මේ එන්නත් ගැන. ඒගොල්ලන්ට වියදම දරන්න පුළුවන් නම් මේ එන්නත් පුද්ගලික ආයතනවල තියෙනවා. තව වෛරසයක් තියෙනවා රෝට වෛරස් කියලා. ඒ වෛරසයෙන් පාචන රෝග හැදෙනවා. දැන් ඒකටත් එන්නතක් තියෙනවා. ඒ එන්නත දුන්නහම රෝට වෛරස් වලින් හැදෙන පාචන රෝගේ හැදෙන්නේ නැහැ. ඒක දෙනවා නම් දෙන්නේ පළවෙනි වරට මාස 2 දී දෙවෙනි වරට මාස 4 දී. ඒ අර පැපොල් චිකන් පොක්ස් ඒක වළක්වන්නත් එන්නතක් තියෙනවා. හෙපටයිටිස් ඒ කියලා වෛරසයක් තියෙනවා. ඒකට අක්මාවට බලපාන්න පුළුවන් ආහාර මාර්ගයෙන්. එතකොට ඇස් කහවෙල අර සිංගමාලේ උණ හැදෙනවා. දැන් ඒකටත් එන්නතක් තියෙනවා. දැන් බලන්න ඕ ලෙවල් විභාගයට ඉදිරිපත් වෙන ළමයෙකුට පැපොල් හැදුනොතින් එයාට අවුරුද්දක් අධ්‍යාපනය පසුබහිනවා. ඒ ලෙවල් ස්ටුඩන්ට් කෙනෙකුටත් පසුබහිනවා. වෛද්‍ය ශිෂ්‍යයන්ටත් අවුරුද්දක් පසුබහිනවා. නැත්නම් මාස කීපයක් පසුබහිනවා. ඉතින් ඒක නිසා ඒක වටිනවා. පැපොල් හැදුණු නැති ළමයෙක් ඉන්නවා නම් එයාට එන්නත ලබා දෙන්න. එතකොට දෙවරක් විඳින්න ඕනේ අවුරුදු 3ක කාල සීමාවක් කරු. ඒ වගේම හෙපටයිටිස් ඒ වළක්වන්නත් එන්නතක් තියෙනවා. ඒකත් දෙපාරක් දෙන්න ඕනේ මාස 6ක පරතරයක් තියෙනවා. දැන් හුඟක් වෙලාවට මගේ ළඟට ලෙඩ්ඩු එක්ක ආවම අම්ම කෙනෙක් බෙහෙත් දාන්න කැස්ස එහෙම බිරිසවට හරි සුළු දෙයකට ඒක ගැන මම සලකා බලලා බෙහෙත් දීලා ඊට පස්සේ මම අම්මගෙන් අහනවා ප්‍රශ්නයක්. අම්මගෙන් අහනවා ගැහැණු අයට වැඩිපුර පිළිකා හැදෙන්නේ කොතනද කියලා. දැන් හුඟක් අම්මලා ඒක ගැන දන්නවා. ඒගොල්ලෝ කියනවා එක්කෝ පියයුරු වලයි නැත්තම් ගර්භාෂයේ කියලා. ඉතින් මම කියනවා පළවෙනි තැන පියයුරු. ඒක තමයි හුඟක්ම වැඩියට තියෙන්නේ. හැබැයි ඒක වළක්වන්න ක්‍රමයක් නැහැ අද වෙනකම්. ඉක්මනට දැනගන්න පුළුවන් පොඩි ගැටයක් මත වුණොත් මැමග්‍රම් කියන පරීක්ෂණය කරලා.
දෙවෙනි තැන ගර්භාෂයේ මුඛය. ඒකට කියන්නේ සර්වයිකල් කැන්සර්. එතන කැන්සර් හැදෙන්න හේතුව හියුමන් පැපිලෝමා වෛරසයෙන් නිතර ආසාදන හැදුනහමයි. දැන් ඒ හියුමන් පැපිලෝමා වෛරසයේ ආසාදන හැදෙන එක වළක්වන්න එන්නතක් තියෙනවා. දැන් ඒ එන්නත විද්දාම ඒ ආසාදන හැදෙන්නෙත් නැහැ. ඒ මාර්ගයෙන් හැදෙන පිළිකාව හැදෙන්නෙත් නැහැ. දැන් 2017 ජූලි මාසේ රජයෙන් මේ එන්නත දෙන්න පටන් ගත්ත අවුරුදු 10 ගෑනු ළමයින්ට පාසල් මාර්ගයෙන් නොමිලේ. රජයේ ප්‍රතිපත්තිය හැමෝටම මේ එන්නත විදින්න බැරි නිසා හැම අවුරුද්දෙම අවුරුදු 10 ගෑනු ළමයින්ට මේ එන්නත විදිනවා. 10 දැන්තන් 12දී. ඉතින් මේ වයසට විද්දාම ප්‍රයෝජනේ ඒගොල්ලන්ට අවුරුදු 70 80 90 වෙනකොට ඒ පිළිකාව හැදෙන්නේ නැහැ. මේ එන්නතේ උපරිම ප්‍රයෝජනේ අවුරුදු 10යි 29යි අතරේ. 30 ඉඳන් 50 වෙනකම් ප්‍රයෝජනය ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි පවතිනවා. ඉතින් අර අම්මගේ වයස 90 මම මේ එන්නත ගන්නේ කියලා අම්මලාට උපදෙස් දෙනවා. අනිත් එක මම බලන ලෙඩාගේ අක්කලා ඉන්නවනම් ඒකටත් සුදුසු වයසක් තියෙනවා නම් මේ එන්නතේ වටිනාකම ඒගොල්ලන්ට කියලා දෙනවා. මම හිතනවා අර කැස්සෙන් බිරිසාවක් එක්ක ළමයෙක් මගේ ළඟට ඇවිල්ලා බෙහෙත් ගන්න. ඒකට බෙහෙත් දෙන එක සුළු දෙයක්. හැබැයි මට වගකීමක් තියෙනවා අම්මලාට මේක ගැන දැනුම් දෙන්න. ඉතින් මම මේක ගැන ඒගොල්ලන්ට උපදෙස් දුන්නාට පස්සේ ඒගොල්ලෝ මට ස්තුති කරනවා මේක ගැන උපදෙස් දුන්නයි කියලා. මොකද ඒගොල්ලන්ට ඒක ගැන හුඟක් වෙලාවට හැඟීමක් නැහැ. ඒකත් හුඟක්ම වැදගත් දෙයක්. ඔව් ඇත්තටම මට මතකයි 1991 අවුරුද්දේ මා වෛද්‍ය සිසුවෙකු ලෙස ඔබතුමාගෙන් ඉගෙන ගන්න කාලෙදිත් ළම ආරෝග්‍ය පිළිබඳ අත්පොත තබනකොට ඔබතුමා ඔය ගැන තමයි කතා කරේ. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුගේ කාර්යභාරය හැම විටම ඒ රෝගයට නෙමෙයි පවුලටම සමාජයට ප්‍රතිකාර කරන එක. අපි වෛද්‍යවරු විදිහට අපිට වෘත්තීයමේ වගකීමක් තියෙනවා. ඉතින් මා හිතනවා ඔබතුමා තවමත් ඉෂ්ට කරන්නේ ඒ වෘත්තීයමේ වගකීම කියලා. ඉතින් මේ එන්නත් පිළිබඳ කතාව අපිට දිගටම ගෙනියන්නට පුළුවන්. නමුත් මම හිතුවා ඔබතුමා මෙතනට පැමිණ සිටින නිසා තවත් දේවල් ගැන අහන්න. දරුවන් ගැන කතා කරන විට දැන් එන්නත් ලබා දෙන්නේ අප රෝග වළක්වා ගැනීමට. එය තමයි එන්නත්වල ප්‍රධානම කාර්ය, මාරක රෝග වළක්වා ගැනීමට. එතකොට ඊට අමතරව දැන් එන්න එන්න මේ තිබෙන විවිධාකාරයේ වෙනස් වීම සමග සමාජයේ බෝ නොවන රෝග පිළිබඳවද කතිකාව ඉස්මතු වෙමින් පවතිනවා. මේ දරුවන්ට කොහොමද මේක බලපාන්නේ? මොන වගේ කාරණා ආශ්‍රිතවද? මේක හුඟක්ම වැදගත් ප්‍රශ්නයක්. දැන් සුදත් කිව්වා වගේ අර බෝවන රෝග කීපයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ අපේ එන්නත් වීමෙන්. දැන් ඒ වෙනුවට වෙන වෙන ප්‍රශ්න මතුවෙලා තියෙනවා. දැන් මට මතකයි 1990 විතර වෙනකම් දියවැඩියාව තියෙන ළමයි මම හිතන්නේ මම බෙහෙත් කළා තියෙන්නේ අර අතේ ඇඟිලි පහකට අඩු ප්‍රමාණයකට. එච්චරම දකින්න තමයි දකින්න ලැබෙන්නේ. ඒ කාලේ ඉඳන් අද වෙනකම් දියවැඩියාව තියෙන ළමයි හුඟක් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. කොච්චර වැඩි වෙලා තිබුණොතින් දැනට ළමා රෝහලේ විශේෂ සායනයක් තියෙනවා මේ දියවැඩියාව තියෙන ළමයින්ට බෙහෙත් කරන්න. විශේෂ සායනයක් තියෙනවා. එච්චරටම ළමයි ප්‍රමාණය වැඩි වෙලා. ඉතින් කොහොමද මේක වුනේ? දැන් අපේ ජාන මාරු වෙලා නැහැ. දැන් හුඟක් අය චීනය මේ අපේ රටේ ඉන්නවා. හැබැයි ඒ වුණත් අපේ ජාන තාම මාරු වෙලා නැහැ. ඉතින් මොකද එහෙමනම් වෙලා තියෙන්නේ? ඒ වෙලා තියෙන්නේ පරිසරය නිසා. දැන් පරිසරයේ මොනවද හේතු මේක වෙන්න? එකක් අපි ගන්න කෑම වර්ග වෙනස් වෙලා තියෙනවා. දැන් හුඟක් තැන්වල අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆාස්ට් ෆුඩ් අවුට්ලට් තියෙනවායි කියලා. මේ ෆාස්ට් ෆුඩ් අවුට්ලට්වල වැඩියටම තෙල් තියෙන පිටි තියෙන කෑම තමයි. ඒක සීනිත් තියෙනවා. ඒක එකක්. දෙවෙනියට ව්‍යායාමයට අවස්ථා දැන් හුඟක්ම අඩු වෙලා තියෙනවා. අපි ඉගෙන ගන්න කාලේ ටෙලිවිෂන් තිබුණ නැහැ. කම්පියුටර් මුකුත් තිබුණ නැහැ. ඉතින් මොනවද අපි විනෝදයට කරුවේ? එළියට බහැලා දිහුවා, ක්‍රිකට් ගැහුවා, බයිසිකල් පැද්දා, ඒ වගේ ඒවා කෙරුවා. දැන් ළමයි මොකද කරන්නේ? ඒගොල්ලන් කාලය ගත කරන්නේ දැන් අපේ ලංකාවට ටෙලිවිෂන් ආවේ 79දී. ඒ කාලේ ඉඳන් හුඟක් ළමයි පැය ගණන් බලනවා ටෙලිවිෂන් එක තැනක ඉඳගෙන. දැන් ටෙලිවිෂන් බලන වෙලාවේ නිකන් ඉන්නේ නැහැ. එක්කෝ අර පොටේටෝ චිප්ස් හරි මොනවා හරි දෙයක් බිස්කට් කෑලි පොඩි පොඩි ඒවා ඒවත් කනවා. ඉතින් එක තැන ඉඳගෙන අනවශ්‍ය කෑමත් කනවා. එතකොට
channel එක මාරු කරන්න පුටුවෙන් නැකිටලා ටෙලිවිෂන් සෙට් එකට යන්නෙත් නැහැ රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඉතින් මේ මාර්ගයේ ව්‍යායාමයට තියෙන අවස්ථා හුඟක්ම අඩු වෙලා තියෙනවා. ඒ අර දැන් කම්පියුටර්ස් තියෙනවා. දැන් හුඟක් ළමයි කම්පියුටර් ගේම්ස් වලට අබ්බැහි වෙලා තියෙනවා. දැන් අලුතමට මුණ ගැහුණා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. එයාට විභාග අවුරුදු දෙකක් ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් මං ඇහුවා ඔයා ෆේල් වුණාද කියලා. නෑ. එයා කිව්වා නෑ නෑ ෆේල් වුණේ නැතයි. එයාට මේ ලෙඩක් තිබුණයි කියලා. මං ගාව මොකද්ද ලෙඩේ? කම්පියුටර් ගේම්ස් වලට අබ්බැහි වෙලා. ඇඩික්ටඩ් ටු කම්පියුටර් ගේම්ස්. දැන් මනෝවෛද්‍ය විශේෂඥ කියනවා දැන් ඒක රටේ තියෙන ලෙඩක් කියලා. දැන් ඒ රෙඩෙන් සුව වෙන්න අවුරුද්දක් දෙකක් විතර එයාට ගියා. එතකොට දැන් මේ ඒ කම්පියුටර්ස් වල ඊට පස්සේ මේ දැන් මොබයිල් ෆෝන්ස් වලත් මේ ඔක්කොම කම්පියුටර් ගේම්ස් තියෙනවා. ඉතින් ඒකත් කරන්න පැය ගණන් එකතන වාඩි වෙලා මේවා බලනවා. ඉතින් අර දිය වැඩියාව වැඩි වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් කෑම වෙලස් වෙලා තියෙනවා. දෙවෙනි එක ව්‍යායාමයට අවස්ථා තියෙන අවස්ථා හුඟක්ම අඩු වෙලා තියෙනවා. ඒ දෙක තමයි. දැන් ඒ වගේම තව ලෙඩක් මතු වෙලා තියෙනවා. ළමයි ඕනවට වැඩිය මහත් වෙලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන ඔබීසිටි කියලා තරබරුකම හුඟක්ම වැඩි. අර දිය වැඩියාම වගේම ඒකටත් හේතුව අර කෑම වෙනස් වීමයි ව්‍යායාමයට යන අවස්ථා අඩු වීමයි. ඒ හේතු දෙක නිසා තමයි. දැන් ඒව තමයි අපේ ළමයි අපේ රටේ ළමයින්ට තියෙන ප්‍රශ්න. ඔව් එතකොට දැන් ඇත්තටම මේ මම හිතනවා දැන් මේ අධ්‍යාපනයේට දක්වන මේ උමනාවට වැඩි උනන්දුව දැන් ළමයි හවස වරුවේ ඉස්කෝලේ යනවා උදේ ඉස්කෝලේ යනවා හවස ටියුෂන් පන්තියට යනවා. එහෙම නැත්නම් අනිත් වෙලාවට ඔබතුමා කිව්වා වගේ කම්පියුටර් ගේම්ස් වල සහ රූපවාහිනිය වල සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් මේවා තමයි ඇත්තටම තිබෙන බරපතල ප්‍රශ්න. අපිට මේ පිළිබඳව තිබෙනවා කතා කරන්න ඔබව දැනුවත් කරන්න තව බොහෝ කරුණු. ඊට පෙර අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. අද අප මේ කතාවේදී ඔබට විශේෂ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. එතුමයි මෙතුමා සමඟ කතා කරනකොට ලිඩ රෝගවලට අමතරව මේ සමස්ත ජීවිතය දරුවන්ගේ ජීවිතය කොහොමද සකස් කරගන්නේ කියලා අද අපේ නූතන අම්මලා තාත්තලට උපදෙස් ලබා ගැනීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම කැමතියි ඔබතුමාගෙන් අහන්න. දැන් මේ දරුවෙකු ලොකු මහත් කිරීමේදී ඇත්තටම දෙමව්පියෝ අද කාලේ වැඩිපුරම දුවන්නේ ළමයාව කොහොම හරි විභාගෙ සමත් කරන්න මේ එකේ පන්තියේ ඉඳලා මේ අතිරේක පන්ති වලට යවනවා. ඒක එකතෙන් අපි හිතනවා මහා අවාසනාවන්ත තත්වයක් කියලා. ඒකන ඔබතුමාගේ අදහස? රයිට්. ඒක දැන් අපේ බලන්න අපේ මේ මේ පාසල් වලට ඇතුල් කරන්න දැන් නගරවල තියෙන ප්‍රසිද්ධ පාසල් වලට ඇතුල් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහය පටන් අරගන්නේ පළවෙනි පියවර ළමයා ඉපදුන වෙලාවේ. ළමයා ඉපදුන වෙලාවේ අර ප්‍රසිද්ධ පාසලක් ළඟ ඇඩ්‍රස් එකක් හොයනවා. ළමයා ඇතුල් කරන්න. ඒ පාර බොරු ඇඩ්‍රස් එකක් හොයා ගන්නවා. ලයිට් බිල් විදුලි බිල් ඕවත් එක්ක ඔකයි කසාද සහතිකේ ලියනකොටම බලනවා මේක කොතනද දාගන්නේ. ඉතින් මම කියන්නේ අපේ ළමයින්ගේ අධ්‍යාපනය පටන් අර ගන්නකොට ගන්න පළවෙනි පේවර බොරුවක් කියලා. දෙමෝපිය පුහුරු කරනවා බොරුවක් කියන්න. ඒ කියන්නේ මොකද්ද බොරුව? ගෙදර කොහෙද කියලා ඇහුවාම අර බොරු ඇඩ්‍රස් එක දෙනවා. ඒ පළවෙනි පේවර. දැන් පළවෙනි පේවර මෙහෙම කරලා එතකොට දැන් කොළඹ නම් පාසල තියෙන්නේ ළමයි එනවා දුර පළාත් වලින් අත්තනගල්ලේ නැත්තම් පිළියන්දල අර මේ වෑන් වලට පටවගෙන සාඩින් පටවනවා වගේ උදේ පහමාරට 6ට විතර පිටත් වෙලා පාසල් වලට එනවා. පාසල් වලට ආවහම ළමයින්ට එතකොට අර උදේ පිට වෙන වෙලාවේ හරියට කෑම වෙලක් කන්නත් බෑ. මොකද ඒ වෙලාවේ කන්න පිරියක් නැහැ. එතකොට ඉස්කෝලේට එනවා හොඳට මෙහෙම්බත් වෙලා. එතකොට මානසික එක වැටිලා තියෙන්නේ. ඉතින් එතකොට කොහමද ඒගොල්ලෝ ඉගෙන ගන්න? ඊට පස්සේ පාසල් ඉවර වෙලා ගෙදර යන්නේ 3ට 4ට විතර. ඉතින් එතකොටත් හොඳටම ශරීරයටත් මහන්සි මානසිකවත් හොඳටම බැහැලා තියෙන්නේ. ඉතින් ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ ඒ ළමයි ආරිනවා ටියුෂන් වලට. ඉතින් ඔහොම තමයි හුඟක් වෙලාවට අපේ ළමයින්ට ඉගෙනීම ලැබෙන්නේ. ඒක කිසිම විනෝදයක් නැහැ. විනෝදයට වෙලාවක් නැහැ. දැන් අර චීන භාෂාවේ රටේ කියමනක් තියෙනවා කෑම වේල් 3ක් කනකොට උදේට කන කෑම තේමෙතේම හුඟක්ව වටින එක ඒක හොඳට කන්නේ කියලා. අර දවල්ට කන කෑම කේම ඒක යාළුවොත් එක්ක බෙදාගන්නේ කියලා. රෑඩ් කෑම වේල
තමන්ගේ හතුරු ඉන්නවා නම් ඒගොල්ලන්ට දෙන්නේ කියලා. ඒ කියන්නේ උදේට කන කෑම වේලේ වටිනාකම. තව එකක් තියෙනවා දැන් අපි අපේ කන්නේ මේ බත් වැඩමයි වැඩියටම කන්නේ. දැන් අපි කියන්නේ රයිස් ඇන් කරි කියලා. මම මේ වචනෙට කැමති නැහැ. මේ වචන දෙකට. මම කියන්නේ ඒක කරි ඇන් රයිස් වෙන්න ඕනේ. මොකද බත් කෑම පිඟානට බෙදනකොට සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලාම හුඟක් දෙන ඒක දත්වලින් පොරවනවා. ඊට පස්සේ වෑංජන තනින් තන පොඩ පොඩ තියෙනවා. එහෙම නෙමෙයි කරන්න ඕනේ. පිඟානේ භාගයක් පුරවන්න ඕනේ එළවලු වලින්. කාලක් පුරවන්න ඕනේ බත් වලින්. අනිත් කාලේ එක්ක මස් නැත්තම් මාළු වලින්. එහෙම තමයි ඇඟට සෞඛ්‍යයට හොඳ හැටියට කෑම වේලා. අනිත් එක දැන් කෑම කෑවට පස්සේ පළතුරු කනවා. පංගුවක් අය කියනවා පළතුරු වැඩිය හොඳේ කියලා කන්න කෑම වේලට ප්‍රථමයෙන්. ශරීරයට වැඩිය හොඳේ කියලා. දැන් ඒක මම කරනවා. දැන් ඔය හොටෙල් වල බුෆේස් කෑම වලට ගියාම මම පළවෙනියෙන්ම භාවිතා කරන්නේ පළතුරු. මම ඔය පුඩින් එහෙම මුකුත් කන්නේ නැහැ. ඩෙසර්ට් එකට කන්නේ පළතුරු. ඒක කන්නේ කෑම වේලට ඉස්සෙල්ලා. ඉතින් හුඟක් අය අහනවා අද කෑම කන්නේ නැද්ද කියලා. මං කියනවා මම කෑම ගන්නවායි. හැබැයි පළතුරු කෑවට පස්සේ කියලා මම කෑම ගන්නේ. අනිත් එක මම කරන්නේ ඔය බුෆේ වලට ගියාම මම පෝලිමෙන් අනිත් පැත්තටයි යන්නේ. මොකද පෝලිම පටන් ගන්න බත් වලින්. මම පටන් ගන්න අර මේ වෑංජන වලින්. ඉතින් අනිත් පැත්තටයි මං ගමන් කරන්නේ. මගේ පිඟානට වෑංජන පුරවගෙන ඊට පස්සේ අර බත් ටිකක් පුරව ගන්නවා. එහෙම තමයි මගේ මේ පුද්ගලික කෑම භාවිතා කරන්න හැටි. ඔද ඒක තමයි දැන් මේ උඩුගම් බලා යන ගමනක් හැමතිස්සම අප සාම්ප්‍රදායික ලෙස විශ්වාස කරන දේවල්ට වඩා වෙනස් දේවල් තමයි මෙතුමා අපට කියන්නේ. ඉතින් ඒ අත්දැකීම් සමග මම හිතන්නේ දරුවන්ගේ ජීවිත සකස් කරනකොටත් මේවා ඔබට එකතු කරගන්න පුළුවන් ඔබගේ ජීවිතයටත් දරුවන්ගේ ජීවිතයටත්. විශේෂයෙන්ම මේ පළතුරු ගැන කතාව මම හිතන්නේ අප මේ කඩේකට ගියාම බස් ගන්නවා මාළු ගන්නවා එළවලු ගන්නවා පළතුරු දිනපතා ගේනවද එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද ඇත්තටම මාතෘකාව. අපි පළතුරු කනවා හරි අඩු ජාතිය. අනිත් එක පංගුවක් හිතනවා මේ පිටරටින් ගෙන්නන පළතුරු වල වැඩි ගුණ තියෙනවායි කියලා. ඒ කියන්නේ ඇපල්ස් ග්‍රේප්ස් ඒවා වියදමත් වැඩි. එහෙම කිසි දෙයක් නැහැ. පංගුවක් වෙලාවට ඒ පළතුරු වල රසායනික ද්‍රව්‍ය ඉහිලා තියෙන්න පුළුවන් මේ ඔය මේ එක එක සත්තු බෝවෙන් නැති වෙන්න. ඉතින් ඒව කනවනම් හොඳටම හොදලවන්නේ කන්න. අපේ රටේ ඇති වෙනකන් අවුරුද්ද පුරාම ඇති වෙනකන් කෙහෙල් කන් තියෙනවා. කෙහෙල් ගෙඩි තියෙනවා. නොඑක් නොඑක් වර්ග කෙහෙල් ගෙඩි තියෙනවා. විදේශිකයෝ පුදුම වෙනවා අපේ රටට ආවම අපේ තියෙන කෙහෙල් ගෙඩි වර්ග ගැන. මොකද ඒ වගේ රටවල් වල එක්ක එකයි දෙකයි ಜಾති දෙකයි තියෙන්නේ. අනිත් එක පැපොල් වගේ. ඒවා රට මුළු වර්ෂයේ දිගටම මුළු අවුරුද්දෙම ඒවා තියෙනවා. ඒවා රටින් ගෙන්නන ඒවා නෙමෙයි. ඉතින් ඒවා තමයි අපි වැඩියටම භාවිතා කරන්න ඕනේ. ඔය පෝෂණය ගැන බැලුවොතින් වැඩියටම පෝෂණය තියෙන්නේ අලිගැට පේරවල. අලිගැට පේරවල තමයි වැඩියටම පෝෂණය තියෙන්නේ. දෙවණියට තියෙන්නේ කෙහෙල් ගෙඩිවල. කැලරීස් ඒ දෙක තමයි. දැන් ඔය ටෙලිවිෂන් බලනකොට ටෙනිස් ගහනකොට විම්බල්ඩන් වල එහෙම පංගුවක් වෙලාවට පේනවා මේ අර ඒගොල්ලෝ විවේකයක් ගන්න වෙලාවේ වතුර බොනවා. ඊට පස්සේ කෙහෙල් ගෙඩියක් දෙකක් විතර කනවා. මොකද ඒකෙන් ඒගොල්ලන්ට එවලට ෂණික ශක්තිය ලැබෙනවා. ශක්තිය ලැබෙනවා. අපි අර ග්ලූකෝස් බොනෝ වගේ ඒ ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒක තමයි දැන් මේ ආහාර රටාව පිළිබඳව අප බොහොම කල්පනාවෙන් කටයුතු කරන්නේ. ඒ වගේම මම කැමති ඔබතුමා දැනගන්න දැන් කෑමවල අපේ රටේ වැඩි අවධාරණය කරන්නේ නැති දෙයක් මේ තන්තු වර්ග ආහාරයේ තියෙන එක. දැන් අපි කොහිල කනවද? කොළ වර්ග ඇති වෙන්න ගන්නවද? මේකත් අපි කතා කළ යුතුයි. දැන් අපේ රටේ නොඑක් නොඑක් කොළ වර්ග තියෙනවා. දැන් වැඩි දෙනෙක් දන්නේ නැහැ මුරුංගා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මොරිංගා කියලා. ඒකේ කොළවල දැන් අපි කන්නේ මුරුංග කරල්. ඒකේ කොළවල හුඟක්ම වටිනාකම් තියෙනවා. ඒකේ විටමින් ඒ තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. යකඩ තියෙනවා. විටමින් සී තියෙනවා. විටමින් ඩී තියෙනවා. ඒක හුඟක්ම සෞඛ්‍යයට අවශ්‍ය දේවල් තියෙනවා. දැන් පංගුවක් අප්‍රිකානු රටවල් වල මුරුංග වතු තියෙනවා. මුරුංග වතු තියෙනවා. මම කියන්න කැමති තව එකක් මෙතන මේ ගුරුවරයෝ හැම ඉන්නවා නම් අහගෙන අපේ පාසල්වල
මුරුංගා ගස් වැටවල් වල පැල කෙරුවතින් ළමයින්ට ඒවයි අතු කඩාගෙන ගිහිල්ලා ගෙදරවල් වල පැල කරලා අර මුරුංගා කොළ කන්න පටන් ගන්න ඒකට උදව් කරන්න පුළුවන් උපහාර කරන්න පුළුවන් ඒ එකක් ඉතින් අපි මං හිතන්නේ නැහැ ඒවා වැඩි කනවයි කියලා අපේ රටේ ඇති වෙනකම් වෙන වෙන කොළ වර්ග තියෙනවා දැන් ඔයා කිව්වා කොහිල ඒ වගේ හුඟක්ම ඒකේ කෙඳි තියෙනවා කොස්ස තියෙනවා ෆයිබර් දැන් හුඟක් ෆයිබර් කෑවහම වෙන්නේ අර බලපහ කරන එක පහසුවෙන් කරන්නත් පුළුවන් තව එකක් හයි ෆයිබර් ඩයට් එකක් ගත්තාම අර මහ බඩවැලේ හැදෙන පිළිකත් අඩුවෙන් තමයි හැදෙන්නේ ඉතින් ඒවයි හුඟක්ම වටිනාකම් තියෙනවා ඒවා භාවිතා කරන එක ඔව් ඇත්තටම ආහාර කියන්නේ මේ අපි මේ ගන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්නම් බෙහෙත් තුණ්ඩුවක් වගේ දෙයක් නෙවෙයි අපගේ ජීවිත රටාවට ජීවිතයට එකතු කර ගන්න ඕන මම හිතනවා සම්ප්‍රදාය ජීවන රටාවක් මම හිතන්නේ ඔබතුමාගෙන් ඒ පිළිබඳවත් අපිට යමකොත් මේ ජීවන රටාව වෙනස් කර ගැනීම ඉතාමත් වැදගත් ඒ කියන්නේ ලයිෆ් ස්ටයිල් එක ලයිෆ්ස්ටයිල් ඔව් ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න මම කියනවා දැන් මොනවා කරුවත් හරි පැය ගණනක් නිදා ගන්න ඕනේ දැන් විභාගවලට ඉදිරිපත් වෙන්නේ ඉස්සෙල්ලා හුඟක්ම වෛද්‍ය ශිෂ්‍යෝ අර මුළු වැඩසටහනම පාඩම් කරන්න යනවා 80 සරින්ද දවසේ. එතකොට විභාගට එනකොට පැය 2යි 3යි 80 සල නිදාගෙන තියෙනවා. ඒ පාරේ එතකොට අර ප්‍රශ්න පත්‍රය දුන්නාම ඒගොල්ලන්ට ඒවලට හිතන්න බෑ. මොකද මානසිකව වැටිලා තියෙන්නේ. දැන් අර ක්ලිනිකල්ස් වලට ආවම අපි අස්රවුවාම හුඟක් මම දන්නවා හුඟක්ම දැනුවත් ශිෂ්‍යෝ ප්‍රශ්නයක් ඇහුවාම ඒගොල්ලන් නිකන් වෙන දිහාවක් බලනවා මොකද ඒගොල්ලන්ට ඒවලට හිතා ගන්න බෑ ඉතින් මම කියන්නේ මොන විභාගයකට ගියත් යන්න ඉස්සෙල්ලා අඩු ගානේ පැය 8ක් හරි 6ක් හරි නිදා ගන්න ඕනේ ඒක ඉස්සෙල්ලා දවසේ පුළුවන් නම් චිත්‍රපටයක් බලන්න යන්න මොනවා හරි විනෝදයකට යන්න අර මුළු සිලබස් එකම කවර් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒකක්. එතකොට ලයිෆ් ස්ටයිල් එක මෙහෙමයි. මම කිව්වා නිින්ද අවශ්‍යයි කියලා. ඒ වගේම කෑම වේල් තුනක් අවශ්‍යයි. ඒ වගේම අර ව්‍යායාමත් අවශ්‍යයි. ඉතින් දැන් ඒ මම කිව්වා උදේ කෑම වේල ගැන. ඊට පස්සේ ඉන්ටර්වල් එක වෙලාවේ ලයිට් ස්නැක් එකක් ඇවට වරදක් නැහැ. හැබැයි තෙල් අඩු කෑම, පැණිරහ අඩු කෑම. පළතුරු වගේ කනවා නම් වැඩිය හොඳයි. ඊට පස්සේ දවල් කෑම. ඉතින් තුන් වේලක් කෑම අරගෙන ස්නැක්ස් දෙකක් ඉන් බිට්වීන්. ඒ වරගෙන මම කියනවා අඩු ගානේ පැයක්වත් ඇඟ මහන්සි වෙන්න, දාඩිය දාන්න ව්‍යායාමයට යන්නේ කියලා. ඒක දඬුවමක් නෙමෙයි. විනෝදයට. තමන්ගේ යාළුවෝ එක එක්කව වෙලා එක්ක ක්‍රිකට් ගහනවා, කැමති දෙයක් කරනවා, බැඩ්මින්ටන් හරි හොඳට ඇඟට මහන්සි වෙන්න පැයක් හරි ගත කරන්නේ කියලා. විභාග තිබුණත් ඒක ඒ දවස්වල ඒක කරන්න එක හොඳයි. ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකට පුරුදු නොතින් එතකොට ඒක දිගටම හුඟක් වටිනවා. අනිත් එක දැන් මම හිතනවා අපිට කෙටියෙන් යමක් කියන්න පුළුවන් දැන් අද කාලේ ළමයි තරම් පීඩනයකින් වැඩ කරන කට්ටියක් තවත් නැහැ. මොකද දෙමෝපියන්ගෙන් පීඩනයක් එනවා, විභාග වලින් පීඩනයක් එනවා, පාසලෙන් පීඩනයක් එනවා. මේක හරිම තරගයක්. ඔව් ඒක තමයි. ඉතින් එන්න තරග වැඩි වෙනවා. දැන් අපේ කාලේ එච්චරම තරගයක් තිබුණ නැහැ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. දැන් මට උපාධි කීපයක් තියෙනවා මගේ නම පිටිපස්සේ. හැබැයි මම හිතන්නේ මම සමර්ථ වුණ වැදගත්ම විභාගයේ මගේ නම පිටිපස්සේ තියෙනවායි කියලා. ඒක තමයි අර විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන විභාගය. ඒක තමයි හුඟක්ම වැදගත්ම විභාගය. මොකද ඒකේ විභාගයට මම සමර්ථ වුණේ නැත්තම් අද මම වෛද්‍යවරයෙක් මහාචාර්ය කෙනෙක් වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ අපට මේ ජීවිතේ ඉගෙන ගැනීමේදී ජීවිතේ කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත්. මම හිතන්නේ අපට ළමයින්ට කියා දෙන්න අමතක වෙන දේ තමයි යෝක. අපි කොහොමද හරියට ජීවිතේ කළමනාකරණය කරගන්නේ? පෝෂණය පැත්තෙන්, ව්‍යායාම පැත්තෙන්, එදිනෙදා ජීවිතේ කටයුතු වලදී, අධ්‍යාපනයේ, ඒ වගේම මානසික සුවය, මේ සියල්ලම එකතු කරලා තමයි අපි ජීවිතේ කළමනාකරණය කරන්නේ. ඉතින් මේ පිළිබඳ තවත් දේවල් තිබෙනවා මට ඔබතුමාගෙන් අහන්න. නමුත් ඊට පෙර අප විරාමයක් ලබා ගන්නවා.